ඇත්තටම රටට ආදරේ නම් ඔබ අද සිටියේ යුත්තේ නුගේගොඩ. මේ ප්‍රධාන වෙබ් අඩවියක් ඊයේ අපි පවත්වපු ඒ මාධ්‍ය හමුව වාර්තා කළා තිබ්බ ආකාරය. ඒ අපේ අදහස් වලට ඕන් යෙදු හෙඩිම. ඔව්, රටට ආදරය කරන ඔබ අද මෙතන, අද නුගේගොඩ. ඇයි? ඇයි අපි ඔබව නුගේගොඩට කැඳෙව්වේ? ඔබ දන්නවා අපි මේ අසුන්ගෙන සිටින විමල්, උදය, වාසු ඇතුළු ඒ නායකයින් 2015 ඔබව නුගේගොඩට කැඳෙව්වා. මතකද? ඒ යහපාලනයේ නාමයෙන් ක්‍රියාත්මක වූ විජාතික කුමන්ත්‍රණය පරාජය කරන්න ඔබ අපේ ඇමතීම පිළිගත්තා. ඔබ මේ නුගේගොඩ මිනිස් ගංගාවක් බවට පත් කරා. ඒ විජාතික කුමන්ත්‍රණයට අභියෝග කරා. ඒ විජාතික ගමන අඩාල කරා. එක්කා ගිවිසුම් වලට තිත තිබ්බා. එක්සා සෝෆා NCC ගිවිසුම් ඉරා දැමුවා. මෞබි මේ ස්වාධීනත්වය රැක්කා. 69,00,000 ජනවරමක් නිර්මාණය කරා. මෞබම රැකපු, ජීවිත පරිත්‍යාගයේ මෞබිම රැකපු ඒ රණවිරුවන් වෙනුවෙන්, ඒ කරපු පරිත්‍යාග වෙනුවෙන් මිලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කරපු රටට නව ජාතික සම්මුතියක්, නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න ඔබ මේ සමානුපාතික ඡන්ද ක්‍රමයට තෙක්කිසිදා ලබා දිය නොහැකි කියපු 3-2 බලයක් සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය කරා. එහෙනම් ඇයි ආපහු අපිට මේ නුගේගොඩදී හමු වෙන්න වෙලා තියෙන්නේ? සතුරා ඔබ නිර්මාණය කළේ 69,00,000 ජනවරමට ගරු නොකළ නිසා, නැවත නැවතත් කුමන්ත්‍රණ කළ නිසා 69,00,000 ජනවරමින් ඔබ අප සිහසුනේ තැබූ ඒ පාලකයන් දෙ කුමන්ත්‍රණ වලට ගොදුරු නිසා. ඒත් අපි මේ වේදිකාවේ අසුන්ගෙන සිටින්නේ අපි මේ රටට දුන් ප්‍රතිඥා අනුව ඒ සෞභාග්‍ය දැක්මට පිටුපෑම ලැබූ පළවෙනි මොහොතේම අපේ මන්ත්‍රී ධූර අභියෝග දෙලක් කරගෙනමින්, මේ ඇමති ධූර පරිත්‍යාග කරමින් හිටගත් ඒ ප්‍රතිපත්තිගරුක මිනිස්සු. 20 වෙනි සංශෝධනයේ අවස්ථාවේදී අපි පත්තලා මාසයයි, ඒත් අපි ඒ ප්‍රශ්න කළා. නැගෙනහිර ජැටිය සෞභාග්‍ය දැක්මට පරිබාහිරව නැත්නම් ඊට වෙනස්ව අදානිට දෙන්න යනකොට මෙතුමල්ලා කැබිනට් ඇමතිවරු හැටියට ඉඳිමින්ම ඒ ජනතාවට දුන්න ප්‍රතිඥා අනුවද මේ කටයුතු කරන්න කියන එක කොන්දක් ඇතුව ඇහුවා. මෞබිමේ බලශක්ති ස්වාධීනත්වය පාවා දෙමින් නිව් ෆොරස් කුයිසුම් ගසද්දී අපි මන්ත්‍රී ධූර අභියෝගයට ලක් කර ගනිමින්, මෙතුමන්ලා ඇමති ධූර පරිත්‍යාග කර ගනිමින් හිටගත්තා. ඔව්, ඔබට දුන් ප්‍රතිඥා වෙනුවෙන් හිටගත් පිරිසකුයි, හිටගත් නායකත්වයකුයි අද මේ වේදිකාවේ සිටින්නේ. ඔව්, මෞබිම පාවා දීමට එරෙහිව තනතුරු අත්තල රට වෙනුවෙන් පරිත්‍යාග කරන්න සූදානම් බව ක්‍රියාවෙන් ඔප්පු කළ වීරයන් පිරිසකුයි අද මේ වේදිකාවේ සිටින්නේ. ඒ නිසා අපිට අයිතියක් තියෙනවා, හැකියාවක් තියෙනවා. අපි මේ ගොඩනගන බලවේගය ගොඩනගන්නේ මෞබිම වෙනුවෙන් මෞබිම පාවා දීමට එරෙහිව. ඒ සම්බන්ධයෙන් අපි ඔබට දෙන ප්‍රතිඥාව අපි අපේ ජීවිතවලින් රකින්නවා. දැන් 50 පිට 50 සම්මත කරනවා. දවසට 1 පනත ගානේ සම්මත කරනවා. විදුලි බල ශේෂ්ඨයේ උඩුයටි කරන පනතක් පෞගේදා 1 දවසින් සම්මත කරා. කෝ විපක්ෂය, කෝ සමගි ජනබල වේගය,
ගෝජාතික ජනබලවේගය එක පෝස්ටරයක් හෝ එක උද්ඝෝෂණයක් හෝ කෝ අද විපක්ෂයක්. එනිසා ජාත්‍යන්තර මුල් අරමුදලේ ඉන්දු ඇමරිකානු උපාය මාර්ගවල ඒ දේශපාලන නායපත්‍රයට එක්සත් ජාතික පක්ෂය පොදුජන පෙරමුණ සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය එකී මෙකී සියල්ල එක තැනකට ආයතර විජාතික කුමන්ත්‍රණකාරයෝ ගෙනල්ලනම් කෝ ඔබට නායකත්වයක් කෝ මව්බිමට නායකත්වයක් ඒ නායකත්වයේ සපයන්නේයි අපි සර්වජන බලය නිර්මාණය කරේ ඒ නායකත්වයේ ගමන ඒ නායකත්වයේ ආශිර්වාදය ඒ නායකත්වයේ මඟ පෙන්වීම මව්බිමට ලබා දෙන්නයි අද අපි ඔබ හමුවේ මේ ආකාරයට ඔබ හමුදන්නේ. දැන් අර ඔබේ ජනවරමකින් මලාට ජනාධිපති වෙන්න බැරි බව දැනගෙන සිටි රනිල් වික්‍රමසිංහ මෙතුවක්කල් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම ගැන පාර්ලිමේන්තු ඔබට සියලු බලතල දීම ගැන කතා කරපු රනිල් වික්‍රමසිංහ වැරදිලා අහම්බකින් ඔබේ ජනවරමක් නැතුව ජනාධිපති වෙලා දවස ගානේ පණත් ගෙනෙනවා ඒ පාර්ලිමේන්තුවේ බලතලත් ජනාධිපතිතුමාගේ සාක්කුවට දාගන්න. අපි දැක්ක පහුගිය කාලේ රේගුව කියන්නේ අපේ රාජ්‍යයේ දොරටු පාලකයන්. ඒ රේගුව නොරටුන්ට පවරනවා නම් අපේ රාජ්‍යයේ ආරක්ෂාව ගැන කවර කතාද? එක්කා දිවුසුම් ගහලා බාණ්ඩ වෙළඳපොළ විතරක් නෙවෙයි ශ්‍රම වෙළඳපොළත් මේ රටේ සෑම සියලු රැකියාවක්ම කිරීමේ අයිතියත් අර ලක්ෂ සංඛ්‍යාතු ඉන්දියානුවන්ට පවරන්න කටයුතු කරනවා නම් දූපතක් වීම නිසාම ඒ දූපතේ අසිරිය මත 2000 වසරක සભ્યත්වයක් ගොඩනැගූ ශිෂ්ටාචාරයක් ගොඩනැගූ මේ මව්බිම අර පාලමක් හදලා ඉන්දියාවට ගැට ගන්න හදනවා නම් රාමායනට අනුව මේ ලංකාපුරේ ගිලිපත් කළ හනුමලාට වඳින්න රාමලාට වඳින්න මේ පිම්බිමේ දේවාල හදන්න යනවා නම් සුලග අදානිට විගුල්ලා නවතින්න නැතුව ජල මූලාශ්‍රත් වෘත්තිකැන්ගේ ජාතික පෙරමුණ ඉතා පැහැදිලිව පෙන්වලා දෙන ආකාරයට අනාගත ලෝකයේ විදේශ විනිමය උල්පතබ්බවට පත් කළ හැකි ජල මූලාශ්‍රත් විජාතිකයන්ට විකුණා දමනවා නම් ඊට පස්සේ අපිට රජයක් ඕනද? ඊට පස්සේ ජනාධිපතිකම් මොනවටද? සටන තියෙන්නේ අද. සටන තියෙන්නේ පාවා දීමට පෙර. සටන තියෙන්නේ මව්බිමේ ස්වාධීනත්වය අහිමි කිරීමට පෙර. අපි ඔබ වනුගේ කොට කෙඩදීවේ ඒ සඳහා, ඒ සටන සඳහා, මව්බිම රැක ගැනීම සඳහා, අපේ අනාගත දරුවන්ට සතුටින් ජීවත් විය හැකි රටක් සැදීම සඳහා. ඒ නිසා ඔව් මේ රජයේ පොට්ටුව සජබ ජාතික ජන බලවේගය විජාතික ගැත්තන් මව්බිම පාවා දෙන්න කැස කවද්දී අපිට ආත්ම විශ්වාසයක් තියෙනවා ඔබත් සමග වසර 2000ක් පුරාවට අපේ මුතුන් මිත්තන් කළ යුතුකම ඔව් අපිත් කරනවා. අපි අපේ මව්බිම රකින්නවා. අපි අපේ මව්බිම හදනවා. අපි මව්බිම දියුණු කරනවා. ඒ පරම යුතුකම වෙනුවෙන් එන්න මිතුර අපත් සමග අත්පල් වැඳ ගන්න. එන්න සහෝදරය අපත් සමග මේ ගමන යන්න. එන්න මිත්‍රය මේ සටන ජයග්‍රහණය කරන්න. ඒ ආයතනයේ ඔබ හමුවේ තබමින්
ලෝකෙන් හිඟකන රටක් වෙනුවට ලෝකෙට යමක් දායාද කරන රටක් නිර්මාණය කරමු කියන අදිෂ්ඨානය ඔබ මේ තබමින් සර්වජන බලය දිනේවා මගේ මව්බිම දිනේවායි පතමින් අමනිහඬ වෙනවා බොහොම පිං. asianmirror.lk